වීවයිකතුණු උකුතේ එකක රස උපරිමයි. ඊය පෙරේද බන්දුල ඇමතුමත් මහින්දානන්ද ඇමතුමත් කිව්වා මීළඟට කවදාකවත් කිසි කෙනෙක්ට ආණ්ඩුවෙන් නියම කරලා තියෙන මිලට වඩා හාල් විකුණන්න දෙන්නේ නැහැ. වීගොවියන්ට ආණ්ඩුවෙන් නියම කරලා තියෙන මිලට වඩා වැඩියෙන් හාල් ගන්න දෙන්නෙත් නැහැ කියලා. මේකලෝ කිව්වේ වියලේ මණ්ඩලයත් එක්ක එකතු වෙලා තරඟ කරලා ගොවි මහත්තයාට සෙතක් සැලසෙන්න වීමිල ඉහළ දානවා කියලා. දැන් කියනවා කිසි කෙනෙක්ට ආණ්ඩුවේ මිලට වඩා වී ගන්න දෙන්නේ නැහැ කියලා. අනිත් පැත්තෙන් මේ කට්ටිය කියනවා රුපියල් 2500යි මෙච්චර කල් දඩයක් ගැහුවොත් මේ වී රුපියල් 98ට වඩා වික්කොත් දැන් ඒක ලක්ෂර විකුණනවා කියලා. දැන් ගිහිල්ලා බැලුවත් අර එහා පැත්තේ කඩේ සම්බා 160යි නාඩු 120යි කීරි සම්බා ගන්න මේ 225යි 230යි. එහෙමනම් ලක්ෂයක් ගහලා අල්ලන් යන්නේ බෑ මේ මිනිස්සුන්ව. මේ බොරු කතා. මේවා සිද්ධ වෙන්නේ නැහැ. එතකොට අද එක පැත්තකින් ගොවියටත් ගහනවා වීමිල පල්ලෙහාට දාලා අනිත් පැත්තෙන් පාරිභෝගිකයට දානවා හාල් මිල ඉහළ දාලා. පාර්ලිමේන්තුවට පනතක් ඉදිරිපත් කරලා තිනවා කෙටුම් පතක් ඉදිරිපත් කළා පොහොසත් අය හොරකම් කරලා මුදල් හොයලා ඩොලර් හොයලා ඒවා හංගලා පිට රට හෝ ලංකාවේ හංගලා පනතක් ඉදිරිපත් කෙටුම් පතක් ඉදිරිපත් කරලා තිනවා ඒක රට තුලට ගෙනල්ලා ඒක කළු සල්ලි සුදු කරන්න පුළුවන් කියලා 100ට 1ක බද්දක් විතරක් ගෙවලා සාමාන්‍යයෙන් වැඩ කරන කෙනෙක් දන්නවා අපි බදු ගෙවන්න ඕනේ 112 115 118 124ක් ගෙවන්න ඕනේ හොරකම් කරන පොසතාට ගෙවන්න වෙලා තියෙන්නේ 100ට 1යි සමගි ජන බල වේගය අපි වෙණි සිටින්නේ මේ රටේ ආර්ථිකය නීත්‍යානුකූලව ගොඩ නැගීමටත් ඒ වගේම දුප්පත් මිනිස්සුන්ගේ කොටස වැඩි කරගන්නට තමයි අපි ඉදිරිපත් වෙලා තියෙන්නේ. පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂද සිල්වා සහ ඉරාන් වික්‍රමරත්න මහතුරුන් මේ බව පැවසුවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් උතුරු කොළඹ ප්‍රදේශයේ සංවිධානය කළ විරෝධතාවයකදී. බඩුමිල ඉහළයාම කුරු විදුහල්පති වටු විෂමතාව ඇතුළු හේතුවලට විරෝධය පළ කරමින් මෙම විරෝධතාව සංවිධානය කර තිබුණා.